රුසියාව යුක්‍රේනයත් සමග දැන් යුද වැදී තිබෙනවා. යුක්‍රේනය කිසිම ප්‍රකෝපකාරී ක්‍රියාවක් නොකොටම රුසියන් හමුදා දැන් යුක්‍රේනය අත්පත් කරගන්න යනවා. මීට සති කිහිපයකට කලින් මම මගේ Facebook අඩවියේ මේ පිළිබඳව සටහනක් දාලා කිව්වා. ව්ලැඩිමර් පුටින් රුසියානු ජනාධිපතිතුමා සතුව විකල්ප තුනක් තියෙනවා කියලා. එකක් තමයි රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් මගින් නේටෝවට යුක්‍රේනය ඇතුල්වීම නතර කරලා යම් මැදිහත්වීමක් ඇති කරලා සිය හමුදා ආපසු ගෙන යාම. දෙවැන්න තමයි යුක්‍රේනයේ සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන රුසියාවට ඈඳා ගැනීම. මේක තමයි ලෙනිනුත් 1918 දී සෝවියට් සංගමයේ නමින් සිද්ධ කළේ. තුන්වැන්න තමයි ඩැනිප නදියෙන් නැගෙනහිර පැත්තේ තිබෙන ප්‍රාන්ත ඩොන්බාස් ප්‍රදේශ වැනි රුසියානු භාෂාව කතා කරන වැඩි හරියක් ඉන්න ප්‍රදේශ යුක්‍රේනයෙන් වෙන් කළා වෙනම රාජ්‍යයන් හැටියට පිළිගන්න එක. ඉතින් දැන් අපට පේන විදිහට ඒ ප්‍රදේශයට පාබල හමුදා ඇතුල් කරලා තියෙනවා විතරක් නෙවෙයි යුක්‍රේනයේ වැදගත් නගරවලට කියෝ අග නගරයට ඔඩෙස්සා වරාය ප්‍රදේශයට සහ ආර්ථික අතින් හා විශේෂයෙන්ම සමාජීය අතින් වැදගත් ස්ථානවලට රුසියානු හමුදාව පහර දෙමින් ඒවා අත්පත් කරගනිමින් ඉන්නවා. විශේෂයෙන්ම ඔවුන් පළමුවම කරන දේ තමයි කරමින් තියෙන දේ තමයි යුක්‍රේනයේ සන්නිවේදන ජාලය අඩපණ කිරීම. ඒ දැනටමත් ඔවුන් බරපතල විදිහට කරලා තියෙනවා විතරක් නෙවෙයි විහිසුණු සයිබර් ප්‍රහාරයන් එල්ල කරලා තියෙනවා. ඒ වගේම මේ යුද්ධයේදී මේ යුද්ධයේ සිදු නොවිච්ච දේවල් ව්‍යාජ දේවල් බොහොමයක් හැම කෙනාම වගේ දැන් අන්තර්ජාලයට මුදා හරිමින් තියෙනවා. ඒ නිසා ඇත්තටම යුද්ධේ මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි තත්ත්වයකුත් දැන් අන්තර්ජාලයේ උදා වෙලා තියෙනවා. කෙසේ වෙතත් සන්නිවේදනය කපා හැරීම මූලික කාරණයක්. දෙවැන්න තමයි බල ශක්ති ශේෂ්ත්‍රය කපා හැරීම. දැනට අක්‍රිය වෙලා තියෙන චර්නොබිල් බලාගාරය වුන් අල්ලාගත්තේ සංකේතාත්මක අර්ථයෙන්. ඒක ඉස්සර සෝවියට් සංගමයේ සතුව තිබිච්ච දෙයක්. නමුත් 1986 දී වෙච්ච අනතුරකින් පස්සේ ඒක සම්පූර්ණයෙන්ම ඒක ඩිකොමිෂන් කළා. එහි වැඩ කටයුතු අක්‍රිය කිරීමක් කළා. දැන් විදුලි බලාගාර, ගෑස් සැපයුම් මාර්ග මේ සියල්ලම අත්පත් කරගනිමින් මේ හීත සමයේ යුක්‍රේනයේ බල ශක්තිය නැති තත්ත්වයක් ඇති කිරීම තමයි අරමුණ. ඒ වගේම තුන්වෙනි එක තමයි යුදමේ වශයෙන් වැදගත් ගුවන් තොටුපළවල් හමුදා මූලස්ථාන වැනි ස්ථානවලට පහර දෙමින් අවසානයේ කිව් අග නගරයේ දේශපාලන මූලස්ථාන තමන් අතර අත්පත් කර ගැනීම තමයි රුසියාවේ අරමුණ. ඇත්තටම ව්ලැඩිමර් පුටින් මහතා වැදගත් ප්‍රකාශයක් කළා මේ පහර දීම ආරම්භ කරමින් වෙඩි සද්ද මිසයිල් ප්‍රහාරවල ඒ විශාල ප්‍රහාරක හඬ මැද්දේ ඔහු කිව්වා ඇමරිකා එක්සත් ජනපදයට බ්‍රිතාන්‍යයට මගේ හඬ දැන් ඇසෙනවද කියලා ඔහු ඇහුවා. ඒක තමයි ඔහුගේ පණිවිඩය. කලින් උඹලා මට කන් දුන්නේ නැහැ. දැන් ඔන්න මම මිසයිල් ප්‍රහාර එල්ල කරලා තිනවා. මගේ හඬ දැන් ඇහෙනවද කියලා. ඒ වගේම ඔහු ප්‍රකාශ කළා ඔහුගේ අරමුණ යුක්‍රේනය නිර්මිලිටරිකරණය කිරීම. ඩිමිලිටරයිසේෂන් ඔෆ් යුක්‍රේන්. ඒ කියන්නේ යුක්‍රේනය යුදමය වශයෙන් අක්‍රිය කර දැමීම ඔහුගේ අරමුණක් හැටියට ප්‍රකාශ කළා. ඊට වැඩිමනත් වශයෙන් ඔහු කිව්වා නිර්නාසිකරණයක් වෙනවා කියලා. මේ නාසිවාදීන් ඇරිට ඔහු දැක්කේ යුරෝපයේ දෙසින් එන නේටෝවේ ව්‍යාප්තිය විය යුතුයි. එය නතර කරනවා ඔහු කියලා කිව්වා. මේ මගින් ඔහු යම් යම් පාඩම් ගණනාවක් පසුගිය කාලේ ලබා දුන්නා ලෝකයට. පහුගිය කාලේ ව්ලැඩිමර් පුටින් මෙවැනි අනතුරුදායක ඒ වගේම ඉතාම තීරණාත්මක දෙපැත්තටම භයානක තීරණ ගණනාවක් ඔහු ගත්තා. ඔහු බලයට පත් වූ වහාම ඔහු චෙස්නියාවේ හා ඩාජිස්තාන් ප්‍රාන්තයේ තිබිච්ච මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාර සමතලා කළ දැම්මා. ඊළඟට ඔහු රුසියාවේ අභිමානය ඉහළට ගෙනීම සඳහා අලුත් ඔවුන්ගේ තියෙන එකම ශක්තිය මේ ගෑස් තෙල් ශක්තිය. ලෝකේ ලොකුම ගෑස් සැපයුම්කරුවෝ ලෝකේ දෙවැනියට සෞදි අරාබියට පසුව ලෝකේ විශාලතම තෙල් සැපයුම්කරුවා රුසියාව. මේ බලය මේ ඉන්ධන බලය ඔහු දේශපාලන බලයක් ලෙස පාවිච්චි කළා. ඊළඟට ඔහු නව අවියවුද දියුණු කිරීමක් කළා විතරක් නෙමෙයි වැග්නා නමින් පෞද්ගලික යුද හමුදා ඛණ්ඩයක් ඇති කළා. එවැනි හමුදා ඛණ්ඩ තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ බ්ලැක් වෝටර් වගේ එවැනි හමුදා අනු ඛණ්ඩයක් හැදුවා. හැදුව විතරක් නෙවෙයි ඔහු සමහර ප්‍රශ්න වලට ඍජු මැදිහත් වුණා. දැන් උදාහරණයකට ඉරාකේ ඒ වගේම ලිබියාවේ සදාම් හුසේන් මුවාවර් ගඩාෆිගේ පාලන ඇද වැටුණාට සිරියාවේ අසප්සල් අසාද්ගේ ආණ්ඩුව වැටෙන්න ඔහු දුන්නේ නැහැ. ඔහු ඍජුව මැදිහත් වෙලා ගුවන් ප්‍රහාරක ශක්තිය යොදවලා සිරියාවේ අසාද්ට විරුද්ධව තිබිච්ච ප්‍රතිවිරුද්ධ හමුදා පරාජය කළා විතරක් නෙවෙයි සිරියාවේ තිබිච්ච ISIS
ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අතුගාලා දාන්න. හැබැයි උතුරු ප්‍රදේශයේ කුර්දිවරුන්ට ඔහු අත තියන්න ගියේ නැහැ. ඒක මොකද තුර්කියත් එක්ක මේක ප්‍රශ්නයක් වෙනවා. තුර්කියත් ඒ ඒ ඒ ඒට කැළඹිලා තියෙනවා. ඒ නිසා ඔහු ඒ ප්‍රදේශ නුගේ අනිත් ප්‍රදේශ ස්ථාවර කළා. ඒ වගේම ඔහු ලිබියාවටත් හමුදා යවලා ලිබියාවේ පරණ සෙම්පතියව බලාත්මක කිරීමට කටයුතු කළා. ඒ වගේම ඔහු තුර්කිය සමග නව සම්බන්ධතා තර කර ගැනීම කරගත්තා. ඒ වගේම ඔහු වෙනිසුලා වැනි රටවල් වලට පවා අවශ්‍ය වෙලාවට මැදිහත් වෙලා ඇමරිකාවට එරෙහි සිය දජේ එසවීම කළා. දැන් ඇමරිකාවට සම්බාධක පනවලා තියෙනවා. රුසියාවට මේ සම්බාධක වලින් ගැලවෙන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම රුසියාවට මේ නිසා දරුණු ඍජු ආර්ථික පාඩු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම යුරෝපයට දරුණු ඍජු ආර්ථික පාඩු වෙනවා. මොකද යුරෝපයේ ගෑස් වලින් 40%කට වැඩි ප්‍රමාණයක් එන්නේ මේ රුසියාවේ. ජර්මනිය ගත්තොත් මේක 70%කට වැඩි ප්‍රමාණයක්. එතකොට මේ ගෑස් සැපයුම නතර කළොත් මේ රටවල් මේ සීත කාලෙදී අන්ත අසරණ තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේක ආර්ථික වශයෙන් රුසියාවට විතරක් නෙවෙයි මාරක වෙන්නේ යුරෝපයටත් මාරක වෙනවා. අතන මේ මගින් යුරෝපයේ තත්ත්වයේ මැනබැලීමකුත් සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී ඇත්තටම ජර්මනිය තමයි යුරෝපයේ ධනවත්ම රට. ජර්මනිය උත්සාහ කළා ජර්මනියට බලයපත් වෙච්ච අලුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා ඔලොෆ් චාන්සලර්වරයා මේක රාජතාන්ත්‍රිකව සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න පුළුවන් කියලා. ඒ වගේම ලබන අප්‍රේල් මාසයේදී මැතිවරණයකට මුහුණ දෙන්න යන එමැනුවෙල් මැක්‍රෝන් ප්‍රංශ ජනාධිපති මේක රාජතාන්ත්‍රිකව විසඳන්න උත්සාහයක් දැරුවා. ඒ දෙක තුලින්ම වුන් පෙන්වුවේ වුන් යුද්ධයකට කැමති නැහැ කියන එක. රුසියාව එක්ක පැටලෙන්න යන්න කැමති නැහැ කියන එක. එහෙම කැමැත්තක් දැක්වුවේ බ්‍රිතාන්‍ය බොරිස් ජොන්සන් පමණයි. ඒ වගේම නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් වැනි රටවල්, පෝලන්තය වැනි රුසියාවට කිට්ටු රටවල්, උතුරු මුහුදේ රටවල් මේකෙන් කැළඹිලා තියෙනවා. මොකද යුක්‍රේනයේ යම් හේකින් නිෂ්ක්‍රිය කළා වගේ තම රටවල වලටත් අනාගතයේ මෙවැනි තත්ත්වයක් ඇති වෙයි දෝ කියන බිය නිසා. ඒ අතරේ ඇමරිකා එක්සත් ජනපදයටත් මේක අපි කියනවා අග්නි පරීක්ෂාවක්. එහෙම නැත්නම් ඇසිඩ් ටෙස්ට් එකක්. ඇමරිකාව ස්ථිරයි දැන් යුද හමුදා ඍජුව නොයවන බවට. නමුත් යුක්‍රේනයේ පරාජය, ඇෆ්ගනිස්තානයේ වගේම ඇමරිකාවේ මිත්‍ර රටවල් හිතන්න පුළුවන් ඇමරිකාව කිසි දෙයක් අපි වෙනුවෙන් කරන්නේ නැහැ කියලා. ඇෆ්ගනිස්තානයේ සිද්ධියෙන් පස්සේ තලිබන් වරුන්ගෙන් ලැබිච්ච නිඳාසහගත පරාජයත් එක්ක තායිවානයේ, ඒ වගේම ඇමරිකාවේ සහාය ලබන දකුණු කොරියාවේ, ජපානයේ පවා සැකයක් ඇති වුණා. ඇමරිකාව අපේ ප්‍රශ්නවලට කතා කරන තරමට මැදිහත් වෙනවාද කියන ගැටලු. එහෙනම් මේකෙදිත් මුළු ලෝකයටම ඇෆ්ගනිස්තානයෙන් පස්සේ පණිවිඩයක් ලැබෙයි ඇමරිකාව කොයිතරම් දුරකට මේ ප්‍රශ්නෙට මැදිහත් වෙනවාද කියන එක. කෙසේ නමුත් ෂණික යුද ජයග්‍රහණයක් ලැඩිම පුටින්ට ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔහු යුක්‍රේනයේ තමන්ට හිතවාදී ආණ්ඩුවක් 2014ට කලින් තිබුණා වගේ පිහිටුවාලීමට තියෙන ඉඩකඩත් වැඩි. ප්‍රශ්නේ තියෙන්නේ ඔහුට ගරිල්ලා යුද්ධයකට මැදිහත් සිද්ධ වුණොත් යුක්‍රේනයේ දේශප්‍රේමීන්ගේ අරගලයකට, ඒ වගේම ඇමරිකාව හෝ වෙනත් රටවල් විසින් ආයුධ හා මූල්‍ය ශක්තිය සපයන ත්‍රස්තවාදී ක්‍රියාවලියට ඔහු මැදි වුණොත් දිගු කාලීන වශයෙන් රුසියාවටත් ඇෆ්ගනිස්තානයේ ඉරණම අත්පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ සඳහා යම් ආකාරයක පියවර ගණනාවක් රුසියාවට ගන්න සිද්ධ වෙන එක හොඳම දේ තමයි ඔවුන්ගේ හමුදා කඳවුරු ඇතැම් තැන්වල පිහිටෝලා, ඒ කියන්නේ උපාය මාර්ග වශයෙන් වැදගත් තැන්වල පිහිටෝලා, ඔඩෙස්සාව, ක්‍රිමියාව වගේ තැන්වල පිහිටෝලා තමන්ගේ හමුදා පිටරට ගෙනිහිල්ලා තමන්ට හිතවාදී පාලනය ස්ථාපිත කරලා බෙලරුස් වල වගේ ආපසු යාම. ඒක තමයි ඔහුට තියෙන දේ. හැබැයි මේ මගින් රුසියානු වලහාගේ තරම ගැන ලොකු බියක් ලෝකයට ඇති වුණා. ඒ වගේම මේකෙන් තවත් මේ දෙස ඉතා තීරකව බලාගෙන රටක් තමයි චීනය. මොකද චීනය යුක්‍රේනය චීනයට ඉතා වැදගත්. ඔවුන්ගේ අර එක තීරයක් එක මාවතක් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් එකේ ලොකුම නිදහස් වෙළඳ කලාපේ නිර්මාණය කරන්න ගිය යුක්‍රේනය. ඒ වගේම යුක්‍රේනයේ ඉඩම් වලින් දැන්ටමත් 15%ක පමණ වගාබිම් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඉන්නේ චීනය. චීනයට ඔවුන් විශාල වශයෙන් ණය ගැති. ඒ නමුත් මේ බල සමීකරණය දිහා බැලුවාම, ඇමරිකා එක්සත් ජනපදයේත් එක තියෙන බල සමීකරණය දිහා බැලුවාම චීනය යුක්‍රේනයේ සහයට යන්නේ ඔවුන්ගේ වක්‍ර සහය ලැබෙන්නේ රුසියාවටයි. මොකද ඔවුන්ට අවශ්‍ය ඇමරිකා එක්සත් ජනපදයට පාඩමක් උගන්වන්න. ඒ වගේම මේ මගින් තායිවානයේ සම්බන්ධ ප්‍රශ්නයකට, ඒ කියන්නේ චීනය තායිවානයට ඇතුළු වුණොත් ගොඩින් මුහුදෙන් ඇමරිකාව මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එකට, ඇමරිකාව සතු අවියාවුද කොයි වර්ගයේද කියන එක චීනය හොඳින් නිරීක්ෂණය කරනවාට සැක නැහැ. ඊටත් අමතරව රුසියාවට යම් සම්බාධක පැනවුවොත් රුසියාවට භාණ්ඩ හා සේවා සපයන ප්‍රධාන රට බවට චීනය පත්වීම වළක්වන්න බෑ. ඒ අනුව චීනය උපායශීලීව මෙයින් විශාල වාසි ප්‍රමාණයක් ලබා ගන්නවට සැක නැහැ. දැනට යුරෝපයේ දෙසට තියෙන රුසියාවේ ගෑස් සැපයුම
ඔවුන් ආසියාව දෙසට විශේෂයෙන්ම චීන දෙසට දැන්ටම එක පොම්ප පයිප්පයක් ඉදි කරාම ආරයි යොමු කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේක ඇමරිකා එක්සත් ජනපදයට නම් මාරකයි. මොකද ඔවුන් මේ අෆ්ගනිස්තානයේ ලබාගත් නිඳිත පරාජයත් එක්ක ඒ වගේම සිරියාවේ ඉරාකේ ලිබියාවේ ඔවුන්ට අත්පත් වෙච්ච නිඳනීය පසුබැසීම් එක්ක ඔවුන්ට මේ තීරණාත්මකයි. ඔවුන් යුක්‍රේනයේ අත්හැරියොත් ඔවුන් පිළිබඳ තියෙන බටහිර රටවල් යුරෝපයේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන නියමිතයි. දැන්ටමත් යුක්‍රේනයේ දේශපාලකයන් ප්‍රකාශ කරනවා යුක්‍රේනය බටහිර අත්හැර දැම්මා අපිව තනි කළා කියලා. ඒ නිසා නේටෝවට එක්වීම සඳහා ගිය ගමන දරුණු ප්‍රතිවිපාකමකින් අසරණ වෙච්ච යුක්‍රේනයත් එක්ක ඇමරිකා එක්සත් ජනපදයට එහි ඇඟිල්ල දික්වීම වළක්වන්න බෑ. අනිත් පැත්තෙන් මේවා මේ යුක්තිය සාධාරණත්වයේ පිළිබඳ ප්‍රශ්න නෙවෙයි. තවත් රටක හමුදායෑම බොහොම පැහැදිලිව ජාත්‍යන්තර නීතිය හා මානුෂ්‍යත්වයේ උල්ලංඝනය කිරීමක් වුණත් ලෝක බලවතුන්ට ඒවා ප්‍රශ්න නෙවෙයි. පැනමාව හෝ එමත් නැත්නම් මෙක්සිකෝවට රුසියන් හමුදා ගියා නම් රුසියන් මිසයිල් එහි තැන්පත් කරන්න ගියා නම් ඇමරිකාව හැසිරෙන්නේ ඔහොමමයි. ඔවුන් අනිවාර්යයෙන් මෙක්සිකෝව යටත් කරගන්නවා. ඒ නිසා මේ බලවත් රටවල් ඒ ආකාරයට තමයි හැසිරෙන්නේ. අපි ඒ බලදේශ පාලනය තේරුම් ගත යුතුයි. ලංකාවටත් මේක බලපානවා කීප ආකාරයකින්. එක පැත්තකින් මේ නිසා ගෑස් මිල තෙල් මිල ලෝකයේ ඉහළ යනවා తాවකාලිකව. ඒ වගේම ලංකාවේ තේ අපනයන කරන ප්‍රධාන රටවල් දෙකක් රුසියාව සහ යුක්‍රේනය. ඒ වගේම ලංකාවට එන සංචාරකයන්ගෙන් සැලකිය යුතු ප්‍රශ්නයක් රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් එනවා. මේ සියල්ලම ලංකාවේ ආර්ථිකයටත් මේ කඩා වැටලා බිඳ වැටලා තියෙන ආර්ථිකයටත් බලපාන නියමිතයි. කෙසේ නමුත් උල්ලඩිම පුටින් මේ පසුගිය අවුරුදු 20ේදී පෙන්ලා දීපු එකක් තියෙනවා. ඒක තමයි තමන්ගේ රට ආර්ථිකයෙන් ඇමරිකාව චීනය වගේ ලොකු රටක් නොවුණා. තමන් සතු ශක්තියින් දෙක, ඒ කියන්නේ ඉන්ධන ශක්තිය සහ යුද ශක්තිය. දැන් අද වෙනකොට සයිබ ප්‍රහාර වලින් ඔවුන් ලබාගෙන තියෙන ශක්තිය කියන මේ ශක්තියින් පාවිච්චි කළා. ඉතාම බරපතල අනතුරුදායක තීරණ අරගෙන පියවරෙන් පියවර සාර්ථක වෙච්ච නායකයෙක්. ඉතින් මේ පාර සූදුව කොහොම වෙයිද කියන එක තීරණය වෙන්නේ අනාගතයේ ඔහු හැසිරෙන ආකාරයටත් ලෝකයේ පුටින්ට ප්‍රතිචාර දක්වන ආකාරයටත්.